නියන කළ හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි කමල්ට රජයේ රැකියාවක නියුතු ගයනිවහම වන්නේ ඉතාමත් අහඹුලෙසිනි. ඒ වන විට කමල් කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක රැකියාවක නිරතව සිටි අතර ගයනිද රැකියාවක් කළාය. ඉන්පසුව නීත්‍යානුකූල විවාහ දිවියට ඇතුළත් වන්නට තරම් ඔවුන් වාසනාවන්ත වූහ. 2010 වර්ෂයේදී ඔවුන්ගේ පුංචි කැදල්ලට මදුසිකා නම් වූ පුංචි දූ සිඟිත්තිය එකතු වන්නේ දෙදෙනාගේම ආදරය තව තවත් ශක්තිමත් කරමිනි. සතුටින් ගෙවී ගිය ඔවුන්ගේ විවාහ දිවියට කනකොකා හඬන්නට වන්නේ විවාහයෙන් මාස 5ක් පමණ ගෙවී යද්දීය. එයට හේතුව කමල් මීට පෙර විවාහ දිවියට ඇතුළත්ව සිටි පුද්ගලයෙකු බවත්, එම විවාහයෙන් ඔහුට දාව දරුවන් දෙදෙනෙකු සිටින බවත් ගයනට දැනගන්න ලැබීමයි. ඉන්පසු කමල් ගයනී තම දියණියක් දමා නිවසින් පිටව ගියේ සිතක් පපුවක් නැති තැනැත්තෙකුසේය. නීත්‍යානුකූල වෙන්වීමෙන් පසුව ගයනගේ කුරුළු කූඩුවේ ඉතිරි වූයේ ගයනීත් පුංචි මදුසිකාත් පමණි. මේ අන්දමින් සිය දියණියත් සමඟ තනි වූ ගයනී ජීවිතයම කැපකර ජීවන සටන ගෙන යමින් දියණියට දැඩි ලෙස ආදරය කළා. මේ අයුරින් කාලයේ ගෙවී යද්දී තම සේවා ස්ථානයේ සේවය කළ රංජන් සමඟ ගයනී ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගන්නේය. ඉන්පසුව 2012 වර්ෂයේදී ඇය ඔහු සමඟ නීත්‍යානුකූල විවාහ විය. ඔහු පෙනුමෙන් ඉතාමත් අහිංසක පුද්ගලයෙකු වූ අතර අසරණ ගයනිට දයාබර සැමියකු විය. එසේම දියණියටද පියකු විය. ගයනි හා මදුසිකා වටා යළිත් නිර්මාණය වූ සුන්දර පවුල් පසුබිම මත මොවුන් සතුටින් ජීවත් විය. සතුටින් පිරුණු පසුබිමක හැදී වැඩුණු මදුසිකා අහිංසක සුන්දර දැරියක් වූවා. යොවුන් වියට පාතබත්මයගේ සිත පැහැරගත් යම් පුද්ගලයෙකු විය. ඒ 2017 වර්ෂයේදීය. ඔහු පිටිපන දකුණ අඹහේන ප්‍රදේශයේ පදිංචි චානක නම් තරුණයෙකි. 2017 වර්ෂයේදී ප්‍රේම සම්බන්ධයක් පටන්ගෙන මාස දෙකකට විතර පස්සේ අපේ ගෙදරට ඒ ළමයයි අම්මයි තාත්තයි ආවා. මේ පුටුවෙමයි යාලා වාඩි වෙලා හිටියෙත්. අපෙන් ඒ අම්මයි තාත්තයි ඇහුවා මේ සම්බන්ධය කරලා දෙනවට කැමතිද කියලා. මගේ අම්මයි තාත්තයි මමයි කිව්වා ඔයාට අපිට මෙහෙම දරුවා දෙන්න බෑ. දුවට තවම වයස අඩුවිනේ කියලා. ඒ නිසා දුව විභාග ඉවරුණාට පස්සේ කසාද මන්දලා දෙන්නම් කියලා. එතකම් කොහෙවත් යන්න දෙන්න බෑ කීවා. ඒ ළමයාට දැන් වයස අවුරුදු 22යි. මේ වෙද්දී අපේ දුවට අවුරුදු 16යි මාස 8යි. හැමදාම බයිසිකලෙන් ගේ ළඟට ඇවිත් දුවව අරන් යනවා. ඒ කියන්නේ දුව ගෙයි ඉන්නකොට මැසේජ් එනවා. ඊට පස්සේ යා කෝල් එකක් දුන්නම දුව ටක් ගහලා පාරට යනවා. ඊට පස්සේ පාරට ගියාම බයික් එකේ දාගෙන අරගෙන යනවා. මම මෙහෙ හිටියේ නැහැ. මගේ අම්මයි තාත්තයි මල්ලී ගෙදර හිටියේ. තාත්තයි මල්ලී වැඩට යනවා. අම්මා විතරයි ගෙදර ඉන්නේ. දුවව ගෙනියන්නේ යාගේ ගෙදරටලු. ඒ ගෙදරත් අම්මයි තාත්තයි වැඩට යනවා. ආච්චි කිරි කපන්න යනවා. අපි දුවට ෆෝන් එකක්වත් අරන් දීලා තිබුණේ නැහැ. මේ පුතා තමයි ෆෝන් එක අරන් දීලා තියෙන්නේ. ඔය විදිහට 2017 වර්ෂයේ ඉඳන් ගෙදර කවුරුත් නැති වෙලාවට ඒ ළමයා දුවව එහාට අරගෙන යනවලු. මදුසිකාගේම අව එලෙස පාසා සිටියා. මේ මරණය ගැන එදා පොලිසියෙන් නැහුවම අපි සැකයක් නැහැ කිව්වා. ඒ වෙලාවේ අපි හිටිය මානසික තත්ත්වයේ උඩ තමයි එහෙම කියුනේ. දරුවගේ හත් දවසේ දාණයට කලින් අපිට ගෙදර තිබිලා දරුවගේ ෆෝන් එක හම්බ වුණා. ඒකේ මැසේජ් වගේක් තිබුණා. දුව යාළු වෙලා හිටපු ළමයාට යවපු එකක්. ඒකේ 10 වෙනි දවස 5යි 8ට යවලා තිබුණේ අනේ මා එක්ක යාළු වෙන්නකෝ කියලා තිබුණා. ආයේ තව එකක් තිබුණා රෑ 12යි 24ට මම මැරනවා දැන් ඔයා සතුටින් ඉන්න කියලා. ඒ කියන්නේ මේ හැමදේම වෙලා තියෙන්නේ රෑ 12යි 24ට පස්සේ. සිද්ධිය වුණු දවසේ උදේ 6ට විතර ත්‍රිරෝද රථයක නැගලා දුව ගෙදරින් යනවා එහුණා. ඊට පස්සේ ආයේ 9:45ට 10ට විතර දුව අඬාගෙන ගෙදරට ආවා. පුතාගේ අම්මත් ඒ ත්‍රිවිල් එකේ හිටියා. ඒ අම්මා කිව්වා මේ සම්බන්ධය වෙන්නේ නැහැ කියලා. පුතාට වෙන සම්බන්ධයක් තියෙනවා. එයාට ළමයෙකුත් ඉන්නවා කියලා. මෙයා කලින් විවාහයෙන් නීත්‍යානුකූල වෙන් වෙලා නැහැ කියලත් අපි ඒ කියන දෙක් දැනගෙන හිටියේ නැහැ. ඒ කිව්වට පස්සේ මම කිව්වා දැන් ඔය කොල්ලෝ මේ ගෙවල් වල ඇවිල්ලා ගිහිල්ලා මේ දරුවට අසාධාරණයක් කරලා ඇයි දරුවගේ හිත රිද්දන්නේ? දරුවට මොනවා වෙලාද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම ඒ අම්මට බැන්නා. එයාලා එක්ක තව දෙන්නෙක් ඇවිල්ලා හිටියා. එයාලත් කිව්වා මල්ලියෝක එච්චර බැරරුම් විදියට හිතන්න එපා. අපි ප්‍රශ්නේ කතා කරමු කියලා. මම කිව්වා කතා කරන්න දෙයක් නැහැ. මේ කොල්ලෝ ඇවිල්ලා අපිත් එක්ක කතා කරලානේ තියෙන්නේ. මේ සම්බන්ධ ගැන අහන්න ඔයාලා කවුද කියලා. ඇහුවම එයාලා මොනවත් කිව්වේ නැහැ.
ඒගොල්ලෝ ඊට පස්සේ ගියා. අපි කතා කරලා තිබුණේ දුව අඩු වයස නිසා වයස සම්පූර්ණ වුණාම විවාහ කරලා දෙනවා කියලා. ඉන්පස්සේ දරුවත් ගෙදර හිටියා. මමත් මගේ වැඩ කරගෙන ගියා. එදා දවල් 12 මාරට විතර මම ත්‍රිවිල් එකක් අරන් ගියා හයර් කරන්න කිරිබේරිය කැලේ ටවුමට. දරුවගේ අම්මට කිව්වා විස්තර කරලා අහන්නයි කියලා. මොකද මට අහන්න බැහැනේ, මම මාමනේ. ඒ නිසා දරුවගේ අම්මට කිව්වේ ප්‍රශ්න කර කර අහන්න කියලා. හවස ගෙදර ඇවිත්ද්දි ෆෝන් එකට හයර් එකක් ඇවිත් ආපහු ගියා. රෑ 9:45 විතර ගෙදර ඇවිත් කාලා බීලා නිදාගත්තා. දරුවගේ අම්මා දරුවගේ ඔළුව අත ගන්න ගමන් ආදරෙන් අහලා තිබුණා මොකද වුනේ කියලා. මට කරන්න ඕන හැමදේම යා කළා. අම්මේ දැන් ඉතින් මට එමිනියා මැත්ති මැරණ වැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ කියලා දුව හොඳටම අඬලා තියෙනවා. දුව අම්මට කියලා තියෙනවා දුව 2017 ඉඳන් එයා කරදරේ වැටුණා කියලා. මලගේ වෙලාවේ ඕවා මතක තිබුණේ නැහැ. හිටපු මානසිකත්වයත් එක්ක අක්කා දැන් ඉන්නේ දෙවනි දරුපසූතියට ලං වෙලා. ඉතින් රෑ දරුවගේ අම්මා දරුවගේ සීයට කියලා තියෙනවා දුව එළියට යනවා දැක්කා කියලා. දුව ගෙදරට ඇඳගෙන හිටිය හොඳ ඇඳුමක්. එහෙමම දුව ගෙදරින් එළියට ගිහින් අපි එකතු වෙලා ටෝච් එකකුත් අරන් දරුවා හොයන්න හැමතැනම ගියා. යක්දේශ පාලම ළඟටත් ගිහිල්ලා බැලුවා දරුවා එතනින්වත් පැනලාද කියලා. හොයාගන්න බැරිව අපි ආපහු ගෙදරට ආවා. අපි ගෙදර ඇවිත් පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න. ඊට පස්සේ පොලිසියෙන් කීවා තා පොඩ්ඩක් ගෙදර ගිහින් හොයලා බලන්න, දරුවා පැනලා ගියාද දන්නේ නැහැ කියලා. අපි ඒ නිසාම පැමිණිල්ල දාන්නේ නැතුව ආවා. ඊට පස්සේ පහුවෙන් දවුදෙන්ම මගේ තාත්තා අර ළමයාගේ ගෙදර ගියා. එහෙවත් ඉන්නවද බලන්න. ඒ යන අතර මගදී හරක් දෙන්නේ කරන් මගෙනවා දැක්කේ ළමයාගේ තාත්තගෙන් දුවගෙන ඇහුවම කියලා තිබුණා එහෙ ආවේ නැහැ. අම්මත් එක්ක ඇයි දරුවා ගෙදර ආවා නේද කියලා. ආපහු තාත්තා ගෙදර ඇවිත් මමත් එක්ක පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න. ඒ යද්දී එයාලත් ඇවිත් පැමිණිල්ලක් දානවා දැක්කා. ඒ වෙලාවේ පොලිසියට කෝල් එකක් ආවා දරුවෙක් ළිඳක වැටලා ඉන්නවා කියලා. ඔය විදියට තමයි මේ සිද්ධිය වුනේ. අන්තිමට බලද්දි දරු පැටිය අපිටත් නොකියම යන්න ගිහින් මදුෂිකාගේ මාමා එලෙස විස්තර කළේය. 2015 අවුරුද්දේ දරුවා ලියපු ඩයරි එකක් ගෙදර තිබිලා පොලිසියෙන් හොයාගෙන තිබුණා. ඒ අතර දරුවාගේ ෆෝන් එකත් ගෙදර තිබිලා හම්බ වුණා. ඒකත් අරගෙන අපි හෝමාගම් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා මෙම මරණය ගැන සැකසිතයි කියලා. ඒ නිසා දුරකථනය පොලිසියට බාර දුන්නා. ඇයගේ මව කීවාය, ළමාවිය ගැන්ව සිතා අනුවනන්දමින් තම ජීවිතය විනාශයේ ආගාධය රැගෙන ගිය මදුෂිකා එක්පසකින් වරදකරුවෙකි. මාපියන් වැඩිහිටියන් වශයෙන් මීට වඩා දරුවන් ගැන සොයා බැලීමට මදුෂිකාගේ වැඩිහිටියන්ට අවකාශය තිබුණි. එසේම තම විවාහකෙක් දරුපියෙකු බව අමතක කරමින් අසරණ දැරියක සමග ජීවත් වූ ඇය අතහැර දැමුම් මෙම් පෙම්වතාට චෝදනා රැසකි. ගැහැණියක් වෙයි පිදා අච්චි අම්මා කෙනෙකු ඔහුගේ මව ලෝකය ගැන හසලක් නොදත් දියණියකගේ නිවසට පැමිණ තම්පුතු පිළිබඳව සත්‍ය වසන් කළ වරදට එම මව්පියන්ට දඬුවම් දිය යුතුයි. එහෙත් මේ වන විට සියල්ල සිදු වී හමාරයි. නමුත් එයින් ගත හැකි ආදර්ශය නම් මහත්ය. බස්නාහිර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, නුගේගොඩ කොට්ටාස භාර පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ, හෝමාගම සහකාර පොලිස් අධිකාරී එච්.එස්. කරුණාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත හෝමාගම් පොලිසිය අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපති ගමගේ නිලන්ත මහතාගේ මෙහෙයවීමෙන් කොස්තාපල් වරුන් වන සෝමරත්න, කමලසිරි, නිශ්ශංක පරීක්ෂණ සඳහා එක්ව සිටිති. ලිපිය ප්‍රියංගි ජයසිංහ. උපුටා ගැනීම සතියන්ත පුවත්පතකින්. අලුත්ම ගොසිප් දාපු ගමන් දැනගන්න දැම්ම අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක අනිත් යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්නත් එපා.